මිහිර. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප සියලු දෙනාට ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උදාර ධර්මයේ මේ යුගයේ ඉතාම සරල භාෂාවෙන් පිරිසිදු අපට කියලා දෙමින් ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට උපකාර කරන අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපේ ජීවිතේ බොහෝ සැප උදා කරන්නට මුල් වෙන උතුම් දෙයක් තමයි මේ සීලිය කියලා කියන්නේ. ඉතින් ඒ සීලිය ගැන තමයි අපි මේ ශ්‍රවණය කරමින් සිටින්නේ. සීලිය වටිනාකම ගැන අපි කලින් දවසේ කුරුදම්ම ජාතකයේ මුල් කොට ඔබට කරුණු විස්තර කළා. ඉතින් ඒ ජාතකයේ ඉතිරි කොටස අද අපි දේශනා කරන්න සූදානම් වන්නේ. ඉතින් මේ සීලිය කියන එකේ වටිනාකම බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල පෙන්වලා දීලා තියෙනවා. දැන් මම ඔබට කලින් දේශනාවෙත් මේ සීලේ වටිනාකම සීලව මහරහතන් වහන්සේගේ තේර ගාථා ඔස්සේ විස්තර කළා. මොකද පින්වත්නි, අපි යම් කිසි දෙයක් ප්‍රතිඵලයක් බලාගෙන යම් දෙයක් කරන්නේ. ඒතර දැන් අපි හිතමු මෙහෙම, ඔන්න අපි රැකියාවකට යනවා. ඒතර අපි රැකියාව කරන්න කලින් අපි අහන්න ඕන කොච්චර අපිට මේකේ වැටුපක් දෙනවද. ඒතර අපි හිතමු ලොකු වැටුපක් අපිට දෙනවා කියලා. එතර අපි ඉක්මනට ඒ රැකියාවට යන්න පෙළඹෙන්නේ නැද්ද? ඒ රැකියාව අපි කැමැත්තෙන් කැපවීමෙන් කරනවා නේද? උවමනාවේ. ඇයි ලොකු ලාභයක් ලැබෙනවා එකෙන්? ලොකු වැටුපක් ලැබෙන නිසා. ඒ වගේ තමයි මේ සීලේ අනුසස් දැනගන්න දැනගන්න සීල් රකින්න ආසා හිතෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵලය අපිට දැනගන්න ලැබෙනකොට මේ වගේ දෙයක් ලබන්නේ මම මේ කරන්නේ කියලා සතුටින් ඒ කෙනාට ඒක කරන්න පුළුවන්. ඒ වගේ තමයි සීල් රකින්න කෙනාට සීලිය අනුසස් දැනගන්න දැනගන්න ඒ සීලිය රකින්න හයියක් එනවා, කැමැත්තක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ සීලිය ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරලා තිනවා. එක තැනක දේශනා කරලා තිනු බුදුරජාණන් වහන්සේ, නිදානංච සීලං සබ්බ දෝ භග්ග සමතික්ක මනට්ඨේන ධඤ්ඤංච සීලං දාලිද්දෝ පච්ඡේද නට්ඨේන. බුදුරජාණන් වහන්සේ වදාලා, නිදානංච සීලං සබ්බ දානේන දෝභග්ග සමතික්ක මනට්ඨේන. සියලු දුර්භාග්‍යයන් ඉක්මවා යන මහා නිදානේ තමයි සීලය කියලා කියන්නේ. බලන්න, එතන මේ දුර්භාග්‍ය සම්පන්න බව මේ ජීවිතේ යම් තාක් තියෙනවද, ඒ සීල දුර්භාග්‍යයන් ඉක්මවා යන්න තියෙන මහා නිදානය තමයි සීලය කියන්නේ. බලන්න, මේ සීලෙන් ලැබෙන දේවල්නේ නිදානයක් තියෙන වගේ තමයි ළඟ. සීලය හරියට රැකගෙන ඉන්නවනම්
ධඤ්ඤංච සීලං දාලිද්දෝ පච්ඡේද නට්ඨේන. දිලිඳු බව නසා දමන දහන්නේ තමයි කියනවා සීලය කියන්නේ. එතන මේ දිලිඳු බවක් ඇද්ද? මේ දිලිඳු බව නැති කරන දහන්නේ සීලයයි. දැන් සාමාන්‍ය දිලිඳු, සාමාන්‍ය ලෝකයේ දිලිඳු කෙනෙක් ඉන්නවා. එයාට හොඳට ධන දාන්නේ තියෙනවා නම් ඒ දිලිඳු බව දුරු වෙනවනේ. ඒ වගේ තමයි මේ සංසාරයේ ගමන් කරන සුගති සම්පත් නැතුව දුකටපත් වෙවි, සතර අපා දුකට වැටි වැටි පිනෙන් දිලිඳු යන සත්‍යයට ඒ දිලිඳු බව දුරු කර ගන්න තියෙන උතුම් දහන්නේ තමයි කියන සීලය කියන්නේ. ඒ වගේම තමයි ධර්මයේ බලන කැඩපත සීලයයි. ඉතල තමන්ගේ ජීවිතේ ගුණධර්ම බලන්න පුළුවන් කැඩපත මොකද්ද? සීලය. එතකොට සීලය නැත්තම් කිසිදු ගුණධර්මයක් නැහැ පින්වත්. මුලින්ම සීලය පිහිට වෙන්නේ. සීල ගුණධර්ම වලට ප්‍රමුඛයා සීලය. සමේ සීලය හරි වටිනා දෙයක්. අපි මේ අපි පහුගිය දවස්වලත් සීලය ගැන ගොඩාක් විස්තර ඇතුළත් ජාතක දේශනා කළා. ඒ නිසා මේ කරුණු කාරණා සිහි කරගෙන මේ සීලය රකින්න බොහෝ අපි වෙහෙසෙන්න ඕනේ. මොකද අපිට ගොඩාක් සැප සම්පත් ලබා දෙන දෙයක් සීලය කියන්නේ. ඉතින් අදත් අපි මේ කුරුධම්ම ජාතකයේ ඉතිරි කොටස ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ. ඉතින් දැන් කලින්ගු රටට පින්වත්නි, අර ඇතා අරන් ගියාට පස්සෙත් වැස්සාවේ නැහැ. ඊට පස්සේ ඒ ඇමතිවරුත් එක්ක කතා කරාම කිව්වනේ මේ අපේ බෝධිසත්වයන් වහන්සේ වැඩ ඉන්නේ කුරු රටේ, වහින්නේ මේ උන්වහන්සේ ගුණධර්ම පුරුදු කරගෙන අනිත් අයත් ඒ කුරු ධර්මය ආරක්ෂා කරගෙන වාසය කරන නිසා කියලා. එතකොට රයිතුමා කෝ එහෙනම් මේ ඇතා නැවත බාර දීලා මේ පිරිවරත් එක්කම ඒ කුරු ධර්මයේ ලියවගෙන ඉන්න රන්පත් තිරුක කියලා පිටත් කරලා යවුවා. අර කලින් වගේම ඊට පස්සේ මොකද වුනේ? අර ඇත්රජා ඇතුළු අර සියලු සැරසිලිත් එක්ක ඒ සියලු පිරිවරයි අපේ ධනංජය රජතුමාට, බෝසත් රජතුමාට කුරු රටට ඇවිල්ලා මේ පිරිස ලබා දුන්නා. නැවත ඔබතුමාට නැවත ලබා දෙනවා කියලා බාර දුන්නා. කියනවා, අනේ දේවයන් වහන්ස, ඇත් රජා එක් කරගෙන ගියාට පළක් උනේ නැහැ. වැහි පොදක්වත් ආවේ නැහැ. ඔබ වහන්සේ කුරු ධර්මයේ කියා මහා උතුම් දෙයක් රකින්වාලු. අපේ රජ්ජුරුවොත් ඒ කුරු ධර්මයේ ආරක්ෂා කරන්ට ආසා වෙලා මේ රන්පත් තිරවල ලියාන එන්ට කීවා. අපිට මේ රන්පත් තිරවල ලියාගෙන එන්ට කීවා. අපට කුරු ධර්මයේ දෙනු මැනව. ඔන්න ඒ ආපු අය ඉල්ලව්වා. එතකොට බෝසත් රජතුමා මෙහෙම කිව්වා. ධනංජය රජතුමා, අපි බෝසත්, ඇත්ත දරුවෙනි, මං කුරු ධර්මයේ රකින්න බව හැබෑව. ඒතර කුරු ධර්මයේ කියන්නේ මොකද්ද පින්වත්නි? පංචශීලයේ. ඔන්න බලන්න, දැන් ඔබ මේ බොහෝ පින්වතුන්, දැන් මේ ධර්මය අහන බොහෝ පින්වතුන් පංචශීලය නිරන්තරයෙන් ආරක්ෂා කරනවා සමාදන් වෙලා. ඒතර බලන්න මේ පංචශීලය රැකලා තියෙන විදිහ බලන්න පින්වත්නි, කොච්චර අසීනිමත්ද කියලා තේරෙයි ඔබට. ඒ නිසා සිල්පද රකින්න ලොකු හයියක් එනවා මේ ජාතකයේ ඇහුවට පස්සේ. එතකොට මේ නුවණැති අයට මේ ධර්මයේ හොඳට මේ සීලිය පුරුදු කරගන්න හොඳ මඟ පෙන්වීමක් මේ ජාතකෙන් ලබා දෙනවා. කියනවා, ඔව් දරුවනි, මං කුරුදාමේ රකින්නවා තමයි. ඒත් මට දැන් ඒ ගැන කුකුසක් ඇවිත් තියෙනවා. කුකුසක් ඇවිල්ලා තියෙනවා ඒ ගැන මට. ඉස්සර වගේ නෑ. දැන් කුරු ධර්මයේ ගැන සිතද්දී සිතේ සන්තෝෂෙ මදි. ඒ නිසා ඔබට ඒක දෙන්න පුළුවන්කමක් නැහැ. බලන්න. ඊට පස්සේ අහනවා මේ අය, කලින්ගු රටින් ආපු මේ පිරිස අහනවා, දේවයන් වහන්සේට කුරු ධර්මය ගැන සිහි කරද්දී සන්තෝෂෙ මදි වෙන්න කාරණාව මොකක්ද? එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේ කියනවා, දරුවෙනි, ඒක මෙහෙමයි උනේ. අවුරුදු 3කට වතාවක් නොවැම්බර් මාසේ කාර්තික උත්සවය තියෙනවා. ඔන්න දැන් ඒ ඉන්දියාවේ කාලේ තිබුණ උත්සවයක්. දැන් අපි කලිමුත් ඉගෙන ගත්ත මේ ගැන. ඒ උත්සවයේ තියෙන දවසට මම ගිහිල්ලා දිව්‍ය රාජ වෙස්යෙන් චිත්‍රරාජ කියලා යක්ෂයෙක් ඉන්න යක්ෂයා ළඟ හිටගත්තා මං. දැන් මේ කලින් විස්තරයක් කියන්නේ. හිටගෙන නෙළුම් පිපී ගිය විලට සිව් දිසාවේ නීතල විද්දා. ඒ විලට වැටුණු ඊතල වලින් තුනක් දැක්කා. අනික පේන්ට නැ. මයි හිතේ ඒ ඊතලේ මත්සියෙකුගේ පිටේ ඇමිණී ගියාවත්ද කියලයි.
මේ ඉන්නේ මාළුවෙකුට හානි වෙලා මයේ සිල් කිලිටි වුණා නොවේද කියා කුකුසක් හටගත්තා. ඒකයි සතුටක් නැත්තේ. එනිසා දරුවෙනි, අපේ මෑණියෝ රාජ මාතාව මට වඩා හොඳින් කුරුදරමි රකින්න. ඇගෙන් ලියවාගෙන ගියොත් තමා හොඳ. ඊළවසේ මේ පිරිස කියනවා, මේ අය, අනේ දේවයන් වහන්ස, මාළුවෙක් මරන්ට ඕනෑ කියා ඊතලේ විද්දේ නෑ නොවැ. අපට නම් ඔබ වහන්සේගේ සීලයේ කිසිම කිලුටක් පේන්නේ නෑ. ඇත්තනේ වින්වන්, දැන් බලන්න මේ හිතපු විදිහනේ බෝධිසත්වයන් වහන්සේ සීලය ගැන. එහෙනම් දරුවෙනි, මං කියද්දි ලියා ගනින්, මේකයි කුරු ධර්මේ. ඔන්න කුරු ධර්මේ කියනවා, සතුන් නොමැරිය යුතුයි. පළවෙනි එක. දෙවෙනි එක, සොරකම් නොකළ යුතුයි. තුන්වෙනි එක, කාමයෙහි වරදවා නොහැසිරිය යුතුයි. හතරවෙනි එක, බොරු නොකිව යුතුයි. පස්වෙනි එක, මත්පැන් පානය නොකළ යුතුයි. ඔන්න ඕක තමයි කුරු ධර්මී පංචශීලී. අපේ බෝසත් රජතුමා කියන, කොහම වුණත් දරුවෙනි, මගේ හිතේ මං රකින සීලය ගැන සතුට නැති එකේ රාජ මාතාව බැහැ දැක ඇගෙනුත් ලියා ගනි. එතකොට ඒ දූත පිරිස රජ්ජුරුවන්ට වන්දනා කොට රාජ මාතාව ළඟට ගියා. ගිහිල්ලා කියනවා, දේවී, ඔබතුමීත් කුරු ධර්මී රකින්වාලු, අනේ අපට ඒක ලියා ගන්නට ඕනේ. දැන් ධනංජය රජතුමාගේ අම්මා තමයි මේ කියන්නේ, ඇත්ත දරුවෙනි, මාත් කුරු ධර්මී රකින්වා තමා. ඒත් මට ඒ ගැන කුකුසක් තියෙනවා. සීලයේ ගැන මතක් වෙද්දි සතුටක් නැහැ. ඒ නිසා මට ඒක දෙන්න විදිහක් නැහැ. අනේ දේවි, තමුන්නේ සීලයේ ගැන අසතුටු වෙන්න ඔබතුමිය අතින් මොකක්ද උනේ? එයයි අහනවා. ඒ දූත පිරිස, අනේ දරුවෙනි, මට පුත්‍රයෝ දෙන්නෙක් ඉන්නවානේ. අපේ රජතුමා මගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා. දෙවෙනියා තමයි යුවරජු. ඉතින් දවසක් අපේ රජ්ජුරුවන්ට කහවණු ලක්ෂයක් වටිනා සඳුන් හරයකුයි, කහවණු දහසක රන්මාලයකුයි තෑගි ලැබිලා මට ඒවා එව්වා. ඉතින් මං කල්පනා කළේ, මා දැන් සඳුන් ගාන්නෙත් නෑ, මාලා පළඳින්නෙත් නෑ, ඒ නිසා ඒවා ලේලිලා දෙන්නට දෙනවා කියලා. මං හිතුවා, මගේ ලොකු ලේලි අගමෙහසිය නොවේ, ඈට යසයිසු තියෙන නිසා මේ රන්මාලේ දෙනවා. දෙවෙනි ලේලිට එතරම් නෑනි, ඈට මේ සඳුන් හරේ දෙනවා කියලා. මම දුන්නා ඒ අයට. දුන්නට පස්සේ මට මතක් වුණේ, අනේ මං කුරු ධර්මේ රකින්නවා නොවේ, මට තිබ්බේ ධනේ ඇති අඩු බව නොසිතා වැඩිමහලු බව ගරු කරලා කටයුතු කරන්නටයි. මේ වැඩේ නිසා මයේ සිල් කිලිටි වුණාවද්ද කියලා මට කුකුසක් ඇති වුණා. දැන් බලන්නක, එතකොට මේ දැන් ඒ සීලයට ඇත්තට මේක අදාළ එකක් නෙවෙයිනේ බැලුවාමනේ. නමුත් බලන්න මේ සීල් රැකලා තියෙන විදිහනේ, බුදුම හිතෙනවා පින්වත්නි. එතකොට බලන්න මේ සීලිය ගැන මොනතරම් ගෞරවයකින්ද මේ සීල් රැකලා තියෙන්නේ. බුදුම හිතෙනවා පින්වත්නි මේවනම්. ඉතින් ඒ නිසා බලන්න, මේක ඇහුවට පස්සේ අපට ගොඩාක් සතුටු හිතේ මේ සීලිය රකින්න ඕන, අපි කොච්චර උවමනාවක් උනන්දුවක් දක්වනවද මේ සීලිය සම්බන්ධයෙන් කියලා. ඒ කියන්නේ කිලිටි කරගන්නතු වාසය කරන්න ගොඩාක් ලොකු උදව්වක් ලැබෙන මේ ජාතිකින්. ඉතින් නුවණැති කෙනෙකුට මේක මතක හිටි හොඳට. පින් තියෙන කෙනෙකුට. ඊට පස්සේ කියනවා, අනේ දේවි, අර දූත පිරිස කියනවා, අනේ දේවි, තමන් සන්තකදේ තමන් කැමති කෙනෙකුට දුන්නා කියා එපමණකින් කුකුස් කරනවා නම් වෙනත් පවක් කොහොම වෙන්ටද? මෙයින් ඔබතුමීගේ සීලයට මොකවත් වෙලා නෑ කියලයි අපට හිතෙන්නේ. ඔබතුමී අතිනුත් අපට කුරු ධර්මයේ දුන මැනව කියා ඈ ළඟිනුත් කුරු ධර්මයේ රන්පත් ඉරුවේ ලිව්වා. අර පංචශීලියම ලියාගත්ත ඈට කියලා. දරුවෙනි, මට සීලිය ගැන සතුටු මදි නිසා කෝකටත් අපේ ලොකු ලේලි අගමෙහසියව බැහැ දකින්ට යන්ට. ඈත් කුරු ධර්මයේ රකින්නවා, ඈගෙනුත් ලියවා ගන්නට. ඔන්න ඊට පස්සේ යවුවා බෝධිසත්වයන් වහන්සේගේ බිරිඳ ළඟට. දැන් මේ රාජ මාතාවනේ මේ ඇවි ලොකු ලේලි කියන්නේ ඇයටනේ, අග මෙහෙසිය ළඟට. එතකොට දූතයෝ අග්‍ර මහේසිකාව බැහැ දකින්ට ගොහින් කුරු ධර්මයේ රන්පත්තිරුවේ ලියවන්ට ඕනෑ කියලා කිව්වා.
කුරුධර්මයේ රන්පත්තිරුවල ලියව ගන්න ඕනෑ කියලා කිව්වා. එතකොට ඈත් රාජමාතා වගේ තමන්ට කුරුධර්මය ගැන කුකුස් ඇත කියලා එය දෙන්ට බැරිය කීවා. එයට හේතුව වශයෙන් ඈය කීවේ මෙයයි. එයට හේතුව වශයෙන් ඇය කීවේ මෙයයි. රාජමහේසිකාව. අනේ පින්නත, අපේ රජ්ජුරුවෝ නගරයේ වීදි සංචාරය කරන අයුරු මං සීමෙදිරු කවුලුවෙන් බලාන උන්නා. දවසක් එදා මංගල ඇත්තරජාගේ පිටේ අපේ රජ්ජුරුවන්ට පිටුපසින් යුවරජතුමා වාඩි වෙලා උන්නා. එතකොට එතුමා කෙරෙහි ලාමක සිතුවිල්ලක් ඇති වුණා. බලන්න, එක පොඩි සිතුවිල්ලක් ඇති වෙලා මෙයත් එක්ක හිතවත්ත හිටියොත් රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් මෙයාට රජකම ලැබුණාම මාව මෙයත් අගමේසිය කර ගනීවි කියලා. ඒක තමයි ඇතිවෙච්ච සිතුවිල්ල. එතකොටම මට හිතුණා, අයියෝ, මං කුරු ධර්මයේ රකින්න කෙනෙක් නේද? ඇයි මං තමන්ගේ ස්වාමියා සිටිද්දි වෙනත් පුරුෂයෙකු දිහා කෙලෙස් සහිත කල්පනාවක් උපදවා බැලුවේ කියලා මට මගේ සීලේ පළුදු වුණාය කියා මහා සංවේගයක් උපන්න. ඒ නිසා මට කුරු ධර්මයේ දෙන්න පුළුවන් කමක් නැහැ. බලන්න පින්වන්, එක සිතුවිල්ලක් ඇති වුණ එකට මේ ආර්යාවෙනි, අර දූත පිරිස කියන ආර්යාවෙනි, සිතක් උපන්න මාත්‍රයකින් සීල බෙහෙදයක් වෙන්නේ නැහැ. ඇත්ත පින්වන්, දැන් සිතුවිලි මාත්‍රයක් ආව කියලා සීල් බිඳෙන්නේ නැහැ. සමහරු ඔය විකෘති විදිහට ධර්ම විස්තර කරන මේ බුදුරජාණන්සේගේ බුද්ධ දේශනාවට පටහැනිව හරීම භයානකයි. ඔය පහුගිය කාලේ අපිට මතකයි, අපි ඔය අපිට අහන්න ලැබිලා තිනවා සමහර තැන්වල මේ ධර්මයේ නාමයෙන් අධර්මී පතුරවනවා. ඒ කියන්නේ දැන් ඔන්න කවුරු හරි ස්ත්‍රියකට පුරුෂයෙක් ගැන ආසාවක් ඇති වුණොත් සිල් තුන්වෙනි සිල්පදේ කැඩෙනවා කියලා. ඊළඟ පුරුෂයෙකුට ස්ත්‍රිය ගැන හිතේ ආසාවක් හටගත්තොත් තුන්වෙනි සිල්පදේ එහෙම කැඩෙන්නේ නැහැ. මේ සීලය කියන්නේ කයයි වචනේ සංවරය. ඊට පස්සේ ඒ සිතේ හටගත්ත දේ කයින් වචනින් මේ කයින් වචනින් කටයුතු කරන්න ගියොත් තමයි සීලිය කැඩෙන්නේ. ඒතර සීලියට අයිති කය වචනේ. හැබැයි හිතේ සංවරය බලපාන සිල් රකින්න. නමුත් මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා කියලා එහෙම සිල් කැඩෙන්නේ නැහැ. සිල් කැඩෙන්නේ කයින් වචනින් ඒකට අනුව කටයුතු කරතේ හිතේ ඇති වෙන සිතුවිල්ලට අනුව. ඉතින් මේ අග්‍රමහේසිකාවට ඒ වගේ සිතුවිල්ලක් ඇතිලා සංවේගයටත් පත් වෙලා සිතුවිල්ල ගැන. ඒ නිසා මට කුකුසක් තියෙනවා කියනවා. ඊට පස්සේ මේ අය කියනවා ආර්යාවෙනි, සිතක් උපන්න පමණින් සීලිය ભેදයක් වෙන්නේ නැහැ. ඒක හරි, සීලිය ભેද වෙන්නේ නැහැ. මෙවැනි හැඟීම් මාත්‍රයකටත් ඔබතුමී කුකුස් කරනවා නම් සිල්පද ඉක්මා යාම කොහොමනම් වෙන්නද? කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමී අපට කුරු ධර්මයේ දෙනු මැනව කියලා රන්පත් තිරුවල කුරු ධර්මයේ ඇගෙනුත් ලියාගත්තා. ඊට පස්සේ කියනවා අර දූත පිරිසට මේ අග්‍ර මහේසිකාව, පින්වත්නි, ඒ වුණාට මගේ හිතේ මේ ගැන අසතුට තියෙන නිසා යුවරජුවත් බැහැ දකින්ට. එතුමා ඉතා හොඳින් කුරු ධර්මය රකින්නවා කියලා අග්‍ර මහේසිය කියා හිටියා. එතකොට දූතයෝ යුවරජු බැහැ දැක්කා. යුවරජුත් කියා හිටියේ තමන්ට සීලිය ගැන කුකුස් ඇති බවයි. පුදුම හිතෙනවා කුකුස් කරලා තියෙන විදිහ. පින්වත්නි, මේ සීලිය ගැන ඇත්තටම එහෙම කැඩිලා නැහැ. නමුත් බලන්නේ සීලියට පුංචි දෙයක්වත් සිතකින්වත් මේ තමන්ගේ අඩුපාඩුවක් වෙන එක කල්පනා කරනවා. එතකොට දැන් බලන්න මේ පිරිසිදු ඉන්න උදව් වෙන්නේ නැද්ද? මේක උදව් වෙනවා. දැන් සමහර අය දුර්වල අය කරන්නේ මොකද්ද? තමන්ට රින්ගන්න පුළුවන් තැන රින්ගන්න හදනවනේ. ඒ සීල ගෞරවය නෙවෙයි. සීල ගෞරවය තමයි කුකුස් කරමින් මට මෙහෙම පවක්කයි දන්නේ නැහැ කියලා හිත හිතා කුකුස් කරනවා කියන්නේ ඒකනේ. එතකොට එහෙම තමයි නුවණැති අය කරන්නේ. දැන් බලන්න මේ කරලා තියෙන විදිහ කොච්චර ලස්සනද කියලා. සිදුරු හොයන්නේ තමන්ට සිතේ ඇති උනත් හිතුවිලි මාත්‍රයකිනුත් බලන්න අර හිතනවා සිල් කැඩුණා කියලා. මේ ඔක්කොම එහෙම ඒවා තියෙන්නේ. කෙනෙක්ගේ සිල් කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා, මිතුරෙනි, මගේ සීලිය ගැන මට දැන් සතුටක් නැහැ. ඒ තමයි සාමාන්‍යයෙන් හැන්දෑ ජාමේ රාජෝපස්ථානයට මං රතයෙන් ගිහින් රාත්‍රී රජුත් සමග ආහාර අනුභව කරලා රෑට මාලිගාවේ නවතිනවා නම් මං සම්පටියත් කෙවිතත් ඇතුළු ගෙට දමනවා. ඒ දැනුම් දීමෙන්
ජනයා පිටත් වෙලා පහුවදා පාන්දරින් ඇවිත් මා එළියට එනතුරු බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මං ඇවිත් ඉක්මනින් ආපසු යනවා නම් සම්පටියත් කෙවිටත් රතේම තියලයි මාලිගය ඇතුළට යන්නේ. ඉක්මනට ගිහිල් එනවා නම් මාලිගෙන් නැවත මං ඒ සම්පටියත් කෙවිටත් රතේ තියලා තමයි යන්නේ මාලිගාවට. එතකොට ජනයාත් මං එනතුරු රාජද්වාරය ළඟ බලාගෙන ඉන්නවා. එතකොට ඒ සේවකය බලාගෙන ඉන්නවා මං එනකම්. ඉතින් දවසක් මං හනික ආපසු එන අදහසින් සම්පටියයි කෙවිතයි රතේ ඇතුලේ තියලා ගියා. ඇතුළට ගියේ ගමන් වහින්ට පටන් ගත්තා. රජතුමා ඒ නිසා මට යන්න දුන්නේ නැහැ. මටත් සේවකයන් එළියේ නවතයා වගේ අමතක වුණා. දැන් වැස්සත් එක්ක ඉඳිකොට පස්සේ අර කලබලෙත් එක්ක අමතක වුණා මේ සේවකයන් එළියේ නවත්තලා දැන් මං එන අදහසින් ආවේ කියලා. සම්පටියත් මේ කෙවිතත් තියලා ආවේ නිසා මේ කරත්තේ. රාත්‍රිය අනුභව කරලා එහෙමම නැවතුණා. සේවක ජනයා මං දැන් ඒවි කියන අදහසින් එළි වෙනතුරු වැස්සේ තෙමි තෙමි හිටගෙන ඉඳලා උදේ මම එළියට ගිය විට සේවක ජනයා දැකලා මං ගැන මහා සංවේගයක් හටගත්තා. අයියෝ මං කුරු ධර්මයේ රකින්න කෙනෙක් නේද? ඇයි මෙවැනි දොසක් මා අතින් උනේ? මෙයින් මගේ සීලයට හානි වුණා නේද කියා. ඒකයි මට තියෙන කුකුස. ඒ නිසා කුරු ධර්මයේ දෙන්න අමාරුයි. බලන්න හිතන විදිය. දැන් මේ දැනගෙන කරාවේ බොරුවක් කරා නෙවෙයිනි, හදිස්සිය වෙච්ච දෙයක්නේ. වැස්සක් ඇවිල්ලා. බලන්න හිතන විදියනේ උදුමයි. ඉතින් කියනවා අර දූත පිරිස, පින්වත් වරාජේනි, ඔබ වහන්සේට සේවක ජනයා වෙහෙසවන්ට අදහසක් තිබිලා නෑ නොවේ. ඒ නිසා අපමණකින් සීල් පළුදු වෙන්නේ නෑ. අනේ අපට මේ රන්පත් විරේල කුරු ධර්මයේ ඔබතුමත් ලියා දෙනු මැනව. එතකොට දූත පිරිස විරජ්ජිරුවන්ගේම කුරු ධර්මයේ ලියවා ගන්නට. එතකොට දූත පිරිස යුවරාජතුමාගෙනුත් කුරු ධර්මයේ ලියවා ගත්තා. ඊට පස්සේ යුවරාජු කියා හිටියේ පුරෝහිත බ්‍රාහ්මණයා තමන්ට වඩා හොඳින් කුරු ධර්මයේ රකින්න නිසා ඔහුගෙන් ලියා ගන්නට කියලා. කවුරු ළඟට යන්න කිව්ව ළඟට? පුරෝහිත බ්‍රාහ්මණයා ළඟට. දූත පිරිස පුරෝහිත බමුණා සොයාගෙන ගියා. ඔහුත් කලින් වගේම තමන් රකින්න කුරු ධර්මයේ ගැන කුකුස් ඇති බව කිව්වා. එයත් කියන කුකුස් තියෙනවා කියලා. කියනවා මෙහෙම, මිත්‍රවරුනි, මන් දවසක් රාජෝපස්ථානයට යද්දී එක රජෙක් අපේ රජ්ජුරුවන්ට ලහිරු රැස්පැහැ ඇති රථයක් එවා තිනව දැක්කා. කාගේද මේ රථේ? මේක අපේ රජතුමාට ගෙන එකක් කියලා ඔවුන් කිව්වා. එතකොට මට මෙහෙම හිතුණා, මන් දැන් මහලුයි, ඇත්තෙන්ම රජ්ජුරුව මේ රථේ මට දෙනවා නම් මට සුවසේ යන්න පුළුවනි කියලා එහෙම හිතුණා. එදා මං රාජෝපස්ථානයට ගිහින් රජ්ජුරුවන්ට ජයපතා සිටි විට මේන් හොඳ රතයක් ගෙනල්ලා මේක අපගේ ආචාර්යයන්ට දෙන්න කීවා. රජතුමා මොකද උනේ? ඒ ගෙනාපු රතේ ආචාර්යයන්ට දෙන්න කියලා කීවා. එතකොට මං කැමති වුණේ නැහැ. නැවත නැවත ඇවිටිලි කළත් මං ඒක ගත්තේ නැහැ. මට මං ගැන සංවේගයක් හටගත්ත. හැබැයි අයියෝ කුරු ධර්මයේ රකින්න අයෙක් හැටියට මගෙන් උනේ බලවත් වැරද්දක්. අනුන් සන්තක දෙයකට නොය මේ ලෝභ සිත උපන්නේ. ඒ නිසා මේ ගැන මගේ සිතේ කුකුස් තියෙනවා. මට කුරු ධර්මෙ දෙන්න බෑ. බලන්න පින්වත්නි, මොනතරම් සංවරයක්ද කියලා. ඇත්තටම සීලිය කැඩෙන්නේ නැහැ නේකින්. නමුත් දැන් අනුන් සතු දෙයක් තමන්ට ලැබෙන්න ලැබුණා නම් හොඳයි කියලා අර සිතුවිල්ලක් හටගත්තානේ. ඒක සිතේ හටගන්න අකුසලයක්නේ. ඒකෙන් සීල් කැඩෙන්නේ නැහැ, කයට වචනයට හානියක් නැහැ. නමුත් බලන්න හිතෙනවා මගේ කුරු ධර්මෙ කිලිටි වුණා කියලා. ඉතින් මෙහෙම හිතපය නම් පින්වත්නි, ධර්මයක් අවබෝධ නොකර ඉඳීද? මේ බලන්න මේ බෝධිසත්වයන්සිකේ එන මහා ශ්‍රාවකයන් මේ ඉන්නේ. මේ කිසරහට තියෙන විස්තරේ. මේ එතකොට පුරෝහිත බ්‍රාහ්මණයා මෙහෙම හිතුවේ. එතකොට කියනවා අර දූත පිරිස, අනේ පින්නත් පුරෝහිත බ්‍රාහ්මණේනි, ලෝභසිතක් උපන් පමණින් ඔබගේ සීලය බිඳුනේ නැහැ. මෙවැනි දෙයකටත් කුකුස් කරනවා නම් ඔයිට බරපතල දෙයක් කොහොම වෙන්ටද? ඒ නිසා ඔබතුමාගෙනුත් අපට කුරු ධර්මයේ ලියවා ගන්න ඕනේ කියා පුරෝහිත බ්‍රාහ්මණයාගෙනුත් කුරු ධර්මයේ ලියව ගත්තයි පිරිස. පුරෝහිත බමුණා මෙහෙම කිව්වා, ඉඩම් මනින අමාත්‍යා කුරු ධර්මයේ වඩාත් හොඳින් රකින්නවා.
එයාගිමුත් ලියා ගන්න කියලා පිටත් කළා. ඔහුව මුණ ගැසෙන විට ඔහුත් දූතයන්ට කියා හිටියේ කවුද ඉඩම් මනින අමාත්‍යතුමා. එයා කියා හිටියේ මොකද්ද? තමාටත් මේ රකින්න කුරු ධර්ම ගැන කුකුස් තියෙන බවයි. සතුටක් නැති බවයි. ඉඩමණි අමාත්‍යතුමා මෙහෙම කිව්වා, මිතුරෙනි මං දවසක් කෙතක් මනිද්දී ලනුව දණ්ඩක ගැට ගසා එක් කෙලවරක් කෙතේ අයිතිකාරයාට අල්ලා ගන්න කිව්වා. අනික් කෙලවර මං අල්ලා ගත්තා. මගේ දණ්ඩ මං පොළොවට අනිද්දී කක්කුටු සිදුරකට දණ්ඩ ගියා. එතකොට මං මෙහෙමයි හිතුවේ, මේ සිදුරෙන් දණ්ඩ මෑත් කළොත් රජ්ජුරුව සන්තක කුඹුරේ සීමා වෙනස් වෙනවා. මේ සිදුරට දණ්ඩ බැස්සුවොත් සමහර විට කක්කුට්ටෙක් වුණොත් ඌ මැරේවි. මම මොකද කරන්නේ දැන් කියලා මේකේ කක්කුටුවෙක් ඉන්නවාද දන්නේ නැහැ. හිටියොත් නම් දණ්ඩ ඔබන්නේ නැහැ. නිකම් දාලා බලන්න ඕනෑ කියලා සිදුරට දෑවා අර දණ්ඩ. එතකොටම කක්කුටුවෙක් ක්‍රීං ගාලා ශබ්ද කළා. මං ඒ වෙලේම දණ්ඩ උඩට ගත්තා. එතකොට මට හිතුනේ දණ්ඩ කකුලියෙකුගේ පිටමත වැදෙන්න ඇත කියලායි. මේ ගැනයි මගේ තියෙන කුකුස. ඇයි මං ආරක්ෂා කරන කුරු ධර්මයට නොය හානි උනේ? ඊට පස්සේ දූත පෙරසිකන, අනේ ඇමතිතුමනි, ඔබතුමාට කක්කුට්ටා මරන්න ඕනෑ කියලා චේතනාව පහළුනේ නෑ නොය. ඔබතුමාගේ සත්ව ඝාතනයක් වෙලා නෑ. මෙවැනි දෙයකටත් කුකුස් කරනවා නම් සීල් බිඳෙන්න විදියක් නෑ නොය කියලා ඒ ඉඩම්මන ඇමතියා ළඟිනුත් රන්පත් පිරුල සීල්පද ලියාගත්තා. බලන්න කොච්චර දෙක සීල්පද හොඳට රැකලා මේ කවුරුත් කැඩලා නැහැ. මේ සිතුවිල්ලක් හටගන්න එකට මේ. එතකොට ඇමතියා මෙහෙම කිව්වා, ඉඩම්මන් ඇමතියා, මිතුරනි කෝකටත් අපේ රතාචාර්යයන්වත් මුණගැහෙන්නකො. උන්නැහෙත් හොඳට සීල් රකින්න කෙනෙක්. දූත පිරිස ගිහින් රතාචාර්යයන් මුණගැහුණා. ඔහුටත් තමන් රකින්න සීලිය ගැන කුකුස් තිබුණා. ඔහු ඒ ගැන මෙහෙමයි කිව්වේ, දවසක් මං අපේ රජ්ජුරුවන්ව රතයෙන් උයනට එක් කරගෙන ගියා. එදා එතුමා දවසම උයනේ විනෝද වුණා. සවස්යේදී රතේට ගොඩ වුණි. හිරු බැස යමින් තිබුණා. නගරයට ඇවිදිනුත් නැහැ. වැස්සකුත් ආවා. රජ්ජුරුව වැස්සට තෙමේවි යන බහින් මං අස්සයන්ට කෙවිතේ නැන්නා. අස්සයෝ වේගෙන් ගියා. එදා පටන් අස්සයන් උයනට යද්දී එද්දීත් මං පහර දුන්න තැන පටන් වේගෙන් යනවා. ඔවුන්ට හිතෙනවා ඇත්තේ තැන මොකක් නමුත් විපත්තියක් ඇති නිසා මං කෙවිතෙන් නැන්නා කියලයි. මට දුක රජ්ජුරුව තෙමුණත් නැතත් හොඳට හික්මී ඉන්න අස්සයන්ට නිකරුණේ කෙවිතෙන් ඇනපු එකයි. බලන්න පින්වත්නි, බලන්නක හිතන දේවල්නේ. එතන බලන්න එහෙනම් මේ සිල් රකින්නවා කියන එක බලන්න කොච්චර මේ උවමනාවෙන් කැමැත්තෙන් බලන්න ලස්සනට රැකලා තියනවද කියලා. ඇයි අර කියන්නේ ඒකනේ මේ නුවණැත්තෝ මේ සීලයේ රකින්නේ මෙහෙම කියනවනේ. අර සෙමරමුව හරි ආසයි කියන යගින් වලිගෙට ඒ සෙමරමුව වලිගේ රකින්න වගේ කියනවා. ඒ කියන්නේ සෙමරමුව හැම වෙලේම වලිගේගෙන කල්පනාවෙන් ඉන්නේ ඒක රකින්නවා කියනවා. හරි මාදරේ. ඒ වගේම තමයි කියනවා එක ඇහැක් තියෙන පුද්ගලෙක් ඒ ඇහැයි මනාකොට ආරක්ෂා කරනවා වගේ කියනවා. බලන්න ඒ වගේ නේ මේ රැකලා තියෙන සිල්. ඒ නිසා එතනින් යන එන විට ඔවුන් වෙහෙසටපත් වෙනවා. මේ හේතුවෙන් මං රකින්න සීලයට හානි වී තියෙනවා කියලායි මගේ හැඟීම. ඒ නිසා ඔහෙලාට කුරු ධර්මෙ දෙන්නේ නැහැ. එතකොට කියනේ දූත පිරිස, රතාචාරිතුමනි, ඔබතුමා එදා ඉක්මනින් යාගන්ට ඕනෑ නිසා කෙවිතෙන් සංඥා කළා මිස අස්සයන්ව පෙළීමේ චේතනාවක් තිබිලා නැහැ. ඔබතුමාගේ සීලය පිරිසිදුයි. එනිසා ඔබතුමාගෙන කුරු ධර්මෙ ලියාගන්ට අපි කැමැති කියලා ලියාගත්තා. ඊට පස්සේ රතාචාරිතුමා කියන කෝකටත් මිතුරුනි අපේ සිටුතුමාත් බැහැ දකින්නකො. එතුමා බොහොම හොඳට සිල් රකින්න කෙනෙක් කියා රතාචාර්යා දූතයන්ව සිටුතුමා ළඟට පිටත් කළා. සිටුතුමාත් කියා සිටියේ තමන් රකින්න සීලිය ගැන කුකුස් තියෙන නිසා සතුටක් නෑ කියලා. ඒක උනේ මෙහෙමයි කියලා සිටුතුමා කතාව කිව්වා. දවසක් මං හැල් කෙත බලන්ට ගියා. හරි අපූර්වට හැල් වී කිරි වැදීගෙන ඇවිත් තිබුණා. මං වීමාලයක් බඳින්න ඕනෑ කියලා කෙත මුඳුනින් වීමිටක් නෙලාගෙන කණුවක බැන්දා. එතකොටයි මට මතක් වුණේ අපේ මේ කුඹුරෙන් මං රජ්ජුරුවන්ගේ කොටස දෙන්න තියෙනවා නොවේ. කොටස් වෙන්කරන්ට කලින් මට නුඳුන් කුඹුරින් නේද මං හැල්වීමිට ගත්තේ. මගේ සීලයට මේ වැඩෙන් කිලුටක් වුණා කියලා මට කුකුසක් හටගත්තා.
ඒ නිසා මට කුරුධර්මය දෙන්ට අමාරි. බලන්න කොහොමද කියල. අද මිනිසු හොර කරන විදිහ බැලුවම පින්වන් හිතාගන්න බෑනි. වංචා කරන්න ඇද මිනිසු. දැම් බලන්නක මේ වංචාවක් කියලා දෙමේ. ඒක නිකම් මේ තමන් හිතල කරලා නෙවෙයි මේ වීගණ්ඩ ඕන කියලා බලන්න. ඊට පස්සේ කියන දූත පිරිස අනේ සිටුතුමා ඔබතුමා සොරකමක් කළේ නෑ. සොර සිතක් නැතුව නුදුන් දෙයක් ගත්තා කියා පනවන්ට බෑ. මෙපමණකිනුත් ඔබතුමා කුකුස් කරනවා නම් අනුන් සාන්තක දෙයක් කොහොම ගන්ටද? ඒ නිසා ඔබතුමාගෙනුත් අපට කුරුධර්මය ලියා ගන්න ඕනෑ කියා ලියා ගත්තා. ඊට පස්සේ සිටුතුමා මෙහෙම කිව්වා අනේ මිතුරනි අපේ ධාන්‍ය මනින ඇමතිතුමා ඉතා හොඳින් කුරුධර්මය රකින්නවා. උන්නැහේ මුණ ගැහිලා කුරුධර්මය ලියා ගත්තොත් හොඳයි කියලායි මං කියන්නේ. ඔන්න යොමු කරා. එතර දූත පිරිස ධාන්‍ය මනින අමාත්‍යාව මුණ ගැහුණා. ඔහුත් තමන් රකින කුරුධර්මය ගැන කුකුස් ඇති බව කිව්වා. ඔහුට සැක ඇති වූ හැටි මෙහෙමයි කිව්වේ. මිතුරනි දවසක් මං වීගබඩාවේ දොරකඩ වාඩි වී රජ්ජුරුවන්ගේ වී කොටස් මනිද්දී මැනපු නැති වී ගොඩකට ලකුණක් දාලා තිබ්බා. එතකොටම වැස්සක් ආවා. එතකොට මං ලකුණු දාලා ගණන් කළ වී මෙච්චර තියෙනවා කියලා ලකුණු දාපු වී ගොඩවල් ඔක්කොම එකතු කරලා ගබඩාව දොරකඩ සිටියා. එතකොටයි මට මතක් වුණේ ලකුණු දමාපු වී අතර මැනපු නැති වී ගොඩකුත් තිබුණාවත්ද කියලා. ඉතින් මං මැනපු වී ගොඩට නොමැනපු වී දැම්මා නම් කිසි කරුණක් නැතිව රජ්ජුරුව සන්තක වී ගොඩ වැඩි කළානේ. මේකෙන් මිනිසුන්ට ලැබෙන්ට ඕනෑ වී නැති වුණේ. අයියෝ එහෙම වුණොත් මං ආදරෙන් රකින කුරු ධර්මයට කැලලක් නොවේද? ඉතින් මිතුරනි ඔය කාරණාව නිසා මටත් කොකුස් තියෙනවා. සීලේ බිඳුනාවත්ද කියලා. ඒ නිසා මටත් කුරු ධර්මය ලියා දෙන්නට අමාරුයි. දූත පිරිසකිනු අනේ ඇමතිතුමනි සොර සිතක් නැතිව ඔබතුමාගේ අතින් අනුන් සතු දෙයක් පැහැර ගැනීම උනේ නෑ. ඔබතුමා එහෙම හිතලා කරා නෙවෙයි. හදිසිය වෙච්ච දෙයක් නේ වැස්සට පස්සේ. මෙවැනි දෙයකටත් කුකුස් කරනවා නම් කොහොමවත් සොරකමක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා ඔබතුමාත් අපට කුරු ධර්මය ලියා දෙන්න කියලා ධාන්‍ය මන්නේ ඇමතියාගෙනුත් ලියව ගත්තා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා මිතුරනි අපේ දොරටුපාලයාත් ඉතා හොඳින් කුරු ධර්මය රකින්නවා. උන්නැහේව මුණ ගැහි එයාගෙනුත් ලියාගන්න. එතකොට දූත පිරිස ගිහින් දොරටුපාලයා මුණ ගැහුණා. ඔහු මෙහෙම කිව්වා මිතුරනි ඔබ මා ළඟට ආයක හොඳා. ඒත් මං රකින කුරු ධර්මය ගැන මට කුකුස් තියෙනවා. වෙනදා වගේම ඇතුළු නුවර මහා දොරටුව වහන්ට කලින් තුන් වතාවක් දැනුම් දුන්නා. ඒ වෙලාවේදී එක් දිලිඳු මිනිසෙක් තමන්ගේ බාල සහෝදරි එක්ක දර කඩන්ට කැලේට ගිහින් එන ගමන් නැවතී ඉඳලා තියෙනවා. දොරටුව වහන බව දැනුම් දීපු ශබ්දයට සහෝදරි එක්ක වේගෙන් ආවා. එතකොට මං ඔහුට ටිකක් සැරට කතා කළා. ඈමිනිහෝ උඹ දන්නේ නැද්ද නගරේ රජ්ජුරු කෙනෙක් ඉන්නවග. නියමිත කාලයට මේ නගර ද්වාරය වහනවනොය. තමුන්නේ මායියත් එක්ක වනාන්තරේ නාඩගම් නටන්න ගෙහින් එන හැටි නේද? එතකොට ඔහු මෙහෙම කිව්වා අනේ ස්වාමි මේ මගේ මායියා නොවේ. මායියා කියන්නේ බිරිඳ. මේකි මගේ නගා කියලා. එතකොට මට මෙහෙම හිතුණා අයියෝ මං මොකද මේ නිකරුණේ තමුන්ගේ නංගිට බිරිඳ කියලා ඇමතුවේ. මං කුරු ධර්මයේ රකින්න කෙනෙක් නේද? මට මේ වැඩෙන් සිල් කිලිටි වුණාවක්ද කියා. කුකුස් හටගත්තා. ඒ නිසා මට දෙන්න අමාරුයි. බලන්න හිතපු විදිහනේ කැඩිලා නෑ සිල් ඇත්තරම. එතකොට දූතයව මෙහෙම කිව්වා අනේ ඒකෙන් තමුන් ආසිට වැරද්දක් වෙන්න විදියක් නෑ. බාහිරින් පෙනිච්ච හැටි බලලා නොවේ කිව්වේ. මෙවැනි සුළු දෙයකටත් කුකුස් කරනවා නම් දැන දැන බොරුවක් කීම කොහෙත්ම වෙන්නේ නෑ. අනේ ඒ නිසා ඔබතුමාත් ලියා දෙන්න කුරු ධර්මයේ කියලා එයාගෙමුත් ලියාගත්තා දොරටුපාලයාගෙන්. එතකොට දොරටුපාලයා දූතයන්ට මෙහෙම කිව්වා මිත්‍රවරුනි මේ නගරේ ඉතාම හොඳින් කුරු ධර්මයේ රකින්න ගණිකාවකුත් ඉන්නවා. ඈ මුණ ගැසි ඇගෙනුත් ලියව ගන්න. එතකොට දූතයෝ ගණිකාව මුණ ගැසි කාරණාව කියා හිටියා. ඈටත් අනිත් අයට වගේම කුකුස් තිබුණා. ඈ කීවේ මෙහෙමයි අනේ මිතුරනි දවසක් මහා පින්වත් තරුණෙක් ඇවිත් අද රෑ මයේ ළඟට එනවාය කියා කහවණු දහසක් දීලා ගියා. අනේ ඒ ඇත්ත ගියා ගියාමයි. හැබැයි මං සිල් බිඳේවි යන බයින් ඒ ඇත්තා නැතිව වෙන කායෙක්වත් එකතු වෙන්න ගියේ නෑ. අඩු ගණනේ බුලත් කොලයක්වත් ගත්තේ නෑ. හප්පේ දවසක් දෙකක් නම් කමක් නෑ. අද ඒවි හෙට ඒවි කියලා තුන් අවුරුද්දක් බලාන හිටියා. මට එදා වේල කන්ට නැතුව ගියා. අන්තිමේදී මං විනිශ්චය
මහා ඇමතිට මේ ගැන කියා හිටියා. මට සල්ලි දීලා ගිය ඇත්තා තුන් අවුරුද්දක්ම වෙච්චි දෙයක් නෑ. වෙන කෙනෙකුගේ මුදලක් ගත්තෙත් නෑ. දැන් මට කන්ට බොන්ටත් නෑ කියලා. එතකොට උන්නාන්සේ කීවා තුන් අවුරුද්දක්ම උඹ ළඟට නාව නිසා එන එකක් නෑ. මොනා කරන්ටද? දැන් ආයෙමත් අනිත් උදවියකින් මුදල් ගත්තාට වරදක් නෑ කියලා. එතන දැන් මේ ඒ කාලේ රජේම පත් කරලා තියෙන මේ තනතුරක් තමයි මේක, මේ නගර සෝබනි තනතුර දෙනවා කියලා. එතන ඒක රජයෙන් අනුමත කරපු එකක් හැටින්නේ තියෙන ඒ කාලේ. බණ්ඩ ඒ කාලේ එහෙම පත් කරලා තිබිලා තියෙන රජයෙන්. එතන මේ ඒ මත තමයි මේක කරන්නේ නීති රීති වලට අනුව. එදා තව පුරුෂයෙක් ඇවිත් මට කහවණු දහසක පොදියක් දික් කළා. එහෙම අවසර ගත්තට පස්සේ මාත් ඒක ගන්ට අත දික් කළා විතරයි. තුන් අවුරුද්දකට කලින් සල්ලි දීලා ගිය ඇත්ත ආව නොවැ. එතකොටම අනේ පින්වත, මට කලින් මුදල් දීලා ගිය එක්කෙන ආවා. ඒ නිසා දැන් ඔය මුදල් එපා කියා මං අත හකුල ගත්තා. අනේ මිතුරෙනි, ඒ ඇවිත් තියෙන්නේ මිනිස්සෙක් නොවේ, සක්දෙවිඳු. අර අවුරුදු තුනකට කලින් සල්ලි දීලා ගි. විමසන්න බලන්න. උන්නාසේ දිව්‍ය රූප ස්වභාවයෙන් ලහිරු රැසින් දිලිහි ආකහය වැඩ හිටියා. එතකොට මේ ආශ්චර්ය බලන්ට ජනයාත රැස් වුණා. උන්නාන්සේ ජනයාට මෙහෙම කිව්වා, මම මේ ඇත්තිගේ ගතිගුණ විමසන්ට තුන් අවුරුද්දකට කලින් කහවණු දහසක් දුන්නා. මෑ තුන් අවුරුද්දම වෙනත් කෙනෙකු වෙත නොගිහින් මුදල් දුන් කෙනා එනතුරු මඟ බලා සිටියා. ප්‍රතිපත්තිය කැඩුවේ නෑ. දැක්කද? ගණිකාවටත් තියෙන ප්‍රතිපත්තියක් ඒ කාලේ. ඒකයි. ඉතින් අද කාලයට මෙව හිතන්න බෑ පින්. අද එහෙම ලෝකේ නෑ. අද ඒ වගේ තත්ත්වෙකුත් නෑ. ඔන්න ඔය විදියටයි සිල් රකින්න ඕනෑ කියා මයේ නිවස සත්‍රුවනින් පිරෙව්වා. සක්දෙවිඳ නොපෙනී ගියා කියනවා. ඉතින් මිතුරනේ, මං කලින් මුදල් ගත්තු කෙනාට යුතුකම ඉටු නොකොට වෙන එක්කෙනෙක් සල්ලි දුන් විට අත දික් කළා නොවේ. බලන්න, ඇත්තනම කැඩිලා නෑ මේ. නමුත් අත දික් කළානේ. ඒකත් අවසරයක් අරන් කළේ. මට හිතුනේ මෙයින් මගේ සීල් කිලිටුනාය කියලා. ඒ ගැනයි මට කුකුස් තියෙන්නේ. මට මං රකින කුරු ධර්මය ගැන සතුටු වෙන්න බැරි ඒ නිසා. ඔබට කුරු ධර්මය මං දෙන්නේ කොහොමේ? ඊට පස්සේ කියනවා මේ අය, අනේ පින්වති, සල්ලි ගන්ට අත දිගු කළ පමණින් සිල් බිඳෙන්නේ නෑ. අනික සල්ලි අතින් ස්පර්ශ කළේ නෑ නොවේ. ඔබේ ප්‍රතිපත්තියට හානි වුණේ නෑ. ඒ නිසා අපට ඔබෙනුත් කුරු ධර්මය ඕනෑමයි කියා දූතයෝ ඇගෙනුත් කුරු ධර්මය ලියාගත්තා. මේ විදිහට 11 දෙනෙකු විසින් රකින සීලයේ රන්පත්තිරල ලියාගෙන දන්තපුරයට ගිහින් කලිඟු රජ්ජුරුවන්ට දුන්නා. එතන බලන්න, මේ සිල් රකින අය තමයි ලියලා දුන්නේ අති. ඒකේ බලය බලන්න පින්වත්නි, රජ්ජිරුවත් කුරු ධර්මයේ වන පන්සිල් සමාදන් වන රන්පත්තිරු බලලා. එතකොටම නියඟේ අවසන් වී මහා වැසි වැස්සා කියනවා. බලන්න සත්‍යතාවේ මේ කෙනේ. හරියට මේ සත්‍යයක් තියාවක් කළා වගේ උනේ. අර සීල දෙනාගෙම සිල් ලියාගෙන ගියත් ඒ රන්පත්තිරු. ඒක බලලා රජතුමා සමාදන් වුණා. කලිඟු රටේ රජතුමා සමාදන් වුණාට පස්සේ එතකොටම නියගේ අවසන් වෙලා මහා වැසිය ඇදහැලුණා. තුන්බිය සංසිඳී ගියා. රට සරුසාර වී ගියා. බෝධිසත්වයෝ දානාදී පින්කොට පිරිවර සමගම මරණින් මතු දෙව්ලෝ උපන්නා. එතර කුරු රටේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඇතුළේ කුරු ධර්මයේ රැකපු සියලු දෙනා දානාදී පින්කම් කොට ඒ සියලු පිරිවර සමගින් මරණින් මතු දෙව්ලෝ උපන්නා. භාග්‍යතුන් වහන්සේ කුරු ධර්මය ගැන කතාව වදාරා චතුරාරි සත්‍ය දේශනා කළා. ඒ දේශනාව අවසානයේ අසා සිටි භික්ෂුන් වහන්සේලාගෙන් කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා. සමහරු සකදාගාමි වුණා, සමහරු අනාගාමි වුණා. ඇතැම් භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණා. මේ ජාතක කතාව දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ විදිහට වදාළා. මහණෙනි, එදා ගණිකා වෙලා සිටියේ උපුල්වන් තෙරණියෝ, ඒ කියන්නේ උත්පලවන්නා තෙරණියෝ, දොරටුපාලයාව සිටියේ පුන්න තෙරණුව, ඉඩම් මණින අමාත්‍යාව සිටියේ කච්චාන තෙරණුව, දහන්නිය මණින අමාත්‍යාව සිටියේ මහා මොග්ගල්ලාන තෙරණුව, මහා සිටුතුමාව සිටියේ සාරිපුත්ත තෙරණුව, රතාචාර්යවරයා වෙලා සිටියේ අනුරුද්ධ තෙරණුව, පුරෝහිත බ්‍රහ්මණයාව සිටියේ මහා කස්සප තෙරණුව, යුවරාජයාව සිටියේ නන්ද තෙරණුව, අගමෙහෙසියේ වෙලා සිටියේ රාහුල මාතාව, රාජ මාතා වෙලා සිටියේ මහා මායා දේවි, ඒ කුරු රටේ ධනංජය මහරජ වෙලා හිටියේ මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතකයේ නිමවා වදාලා. කුරු ධම්ම ජාතකේ. ඉතින් බලන්න පින්වත්නි, මොනතරම් සුන්දර දේ. නිසා අපටත්
මේ ජාතකයේ සඳහන් වෙච්ච ආකාරයට ඒ උතුමන් මෙවැනි ආකාරයට සිල්පද ආරක්ෂා කරලා ඒ නිවනට වැඩි ආසෙයින් අපිටත් ඒ උතුම් සීලයේ පිරිසිදු රැකගෙන සීලයේ මත පිහිටා උතුම් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කොට නිවනින් සැනසීමට මේ ඇසුවා වූ ධර්මයන්ද හේතු උපකාර වෙත්වා සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 299 ඒ සූරියගොඩ මුරුතලාව මහනුවර යන ලිපිණේ පදිංචි පින්වත් ඊජීකේ හේරත් මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා 2022/1/10 වන දින විශ්‍රාම දිවියට පැමිණි ඩී නානායක්කාර ස්වාමියාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්තිය පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා. ඉතින් ඒ අරමුණ මුල් කරගෙන ඒ පින්වත් මහත්මිය විසින් සිදු කරගත් උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් අපි පළමුව සීල දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳානෝ, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවියන් ඇතුළු සදෙවුල වාසී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. බ්‍රහ්මකායික දෙවියොත්, සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියොත් මේ දායකත්වයේ දරූ පින්වත් ඊජීකේ හේරත් මහත්මිය ඇතුළු පවුලේ සීල දෙනාගේ ධර්මයේ හැසිරෙන සීල දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝ ද අනුමෝදන් වෙත්වා. දිවි අසේසිරින් වැඩෙත්වා සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණ උපකාර. පින්වත් ඊජීකේ හේරත් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට, ඒ ස්වාමි පුරුෂයා ඇතුළු සියලු දෙනාට, ඒ වගේම මේ ධර්මයේ හැසිරෙන සියලු දෙනාට සලසා දෙත්වා. මේ පින් අනුමෝදන් වෙන සියලු දෙවියන්ටත් සුවසේම ධර්ම අවබෝධය ලැබීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාට මේ උතුම් ධර්මයේ මනාකොට කියලා දෙන කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්න ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස සම්පත්තිය සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනාවාසී රටලෝවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරණ පින්න ස්වාමීන් වහන්සේලාට, අනගාරිකා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් ගෞතම සසුනේ සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත් උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරු පිංගුතුන් නමින් මිය පරලොව ගිය කොත්මලේ දුනුකේ දෙනිය පදිංචිව සිටි ඊජීඑම් හේරත් පියාණන්ට සහ බණ්ඩාර මැණිකේ මෑණියන්ටත්, තලව කැලේ දෙව්සිරිපුර පදිංචිව සිට මිය පරලොව ගිය උපසේන නානායක්කාර පියාණන්ට සහ ඊ.එම්. ද සිල්වා මෑණියන්ටත්, වසර ගණනාවකට පෙර මිය පරලොව ගිය චාන්දනී නානායක්කාර, විමලා පොඩිමැණිකේ, වසන්ති නානායක්කාර, චන්ද්‍රදාස නානායක්කාර සහ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය සුසිල් නානායක්කාර යන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ නන්නයිරින් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයට පත්වෙත්වා, සුවපත්වෙත්වා, සංසාර දුකින් නිදහස් වීමටත් ඒ සියලු දෙනාට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරූ අංක 299 ඒ සූරියගොඩ මුරුතලාව මහනුවර යන ලිපිණේ පදිංචි පින්වත් ඊජීකේ හේරත් මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම 2022/1/10 වන දින විශ්‍රාම දිවියට පැමිණි ඩී නානායක්කාර, ඒ ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙලා ඒ ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්තියම සැලසෙත්වා. ධාර්මික බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින නුවන් දර්ශන පුතාට, නිසලී නිසාදී දියණියට, දිලානී ලේලියට, සෙනර්යා නානායක්කාර මිනිබිරියට, පියතිස්ස සොහයුරාට, සුමනා සහෝදරියට හා පවුලේ සොයිරු සොයිරියන් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කම සඳහා නන් අයිරින් උපකාර කළේ පවුලල හැම දෙනාටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් හැම දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්තියම සැලසෙත්වා. පින්වතුන් කරන්නාව ධාර්මික රැකී රක්ෂා කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම දෙයක්ම සාර්ථකත්වයට පත්වෙත්වා. තව තවත් මේ නිඋතුම් පින්කම් කරගෙන ගෞතම සසුනේ පිහිට ලබන්නත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හැම දෙනාටම එක ලෙස හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු.
ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයෙන් කොරෝනා වෛරස හේතුවේ රෝගාතුර සිටින රටලෝකවාසී සීළු රෝගීන්ට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ ඉතා ඉක්මනින් සැලසෙත්වා සද්ධා මාසික ධර්මදාන සාමාජිකයන්ට ලක්විරු ගම් ඉදිරියේ ශ්‍රද්ධා රූපවාහිනී සේවා කරන හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා මේ ධර්මයේ ශ්‍රවණය කරන සීළු දෙනාටමත් අනුමෝදන් වෙලා නිදුකින් නිරෝගීව සුවසේ පින් කටයුතු කරගෙන ගෞතම සසුනේ පිහිට ලබන්න මේ පුණ්‍ය ධර්මයන්ද උපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ජාතක මිහිර